නිවන් දකින්නට මිනිහෙකුට පුරන්න පුළුවන් පිළිවෙත් නැතන් යාගාව තිබිය යුතු ආධ්‍යාපික වැඩපිළිවෙල ගැන කර්ණීයමිත්ත සූත්‍රය හරි ලස්සනට පැහැදිලි කරනවා. පින්වත්නි, ඒකේ තියෙන එකක් තමයි මම අද ඔබට ඉස්මතු කරන්නේ, අප්පකිච්ච වැඩ අඩු කෙනෙක් වෙන්න කියලා. දැන් එතකොට දැන් ඔබ හිතයි, දැන් මේ අපිට අපි කියනවා හැම තප්පරයකින්ම වැඩක් ගන්න දියුණු වෙන්න කියලා, හාඳුරෝ කියනවා වැඩ අඩු කරගන්න කියලා. පින්වත්නි, මේ කියන්නේ ධර්මානුකූල විවරණයක්. මේ වැඩ අඩු කරගන්න කිව්වේ නිකම් බුදියකින් ඉන්න කියලා නෙවෙයි. දුවනකොට හැල්මේ පේන්නේ නැහැ ලෝකේ. මොකද මිනිස්සුන්ට හිතන්නවත් වෙලාවක් නැහැ. ටිකක් නතර වෙන්න ඕනේ මේක බලන්න. බුදුහාමුදුරු නිවන අරමුණු කරගන්න අයට කිව්වා ටිකක් නතර වෙන්න කියලා. ටිකක් නතර වෙලා බලන්න. අර අඟුලිමාලට එකනේ කියන්නේ ටිකක් ඉන්න. ඔබයි දුවන්නේ මම නෙවෙයිනි. පින්වත්නි, බලන්නකෝ උදේ ඉඳන් රෑ වෙනකන් දුවලා දුවලා. දේශනාවේ තියෙන වම්මික සූත්‍රයේ ගිනි ගන්නවා කියලා. රාත්‍රියට දුන් දානවා කියලා. රෑ තිස්සේ කල්පනා කරනවා හෙට තියෙන වැඩ ගැන සහ අද කරපු වැඩ ගැන. එතන තියෙනෙත් පීඩාවක් බොහෝ විට. එතකොට ඒ නොතිත් ආසාවන් එක්ක රැය සහ දහවල මිනිස්සු විඳින පීඩාව. මේ පීඩාව අස්සේ මිනිස්සුන්ට ඇත්ත වෙන්නේ. ඒකින්ද ටිකක් නතර වෙන්න කියලා. වැඩ අඩු කෙනෙක් වෙන්න කිව්වා. තෝරගත්ත වැඩක් හරියට කරනකොට විවේකයක් හම්බෙනා. විවේකය නිකම් විවේකයක් කරගන්න නෙවෙයි, ඒක උපදි විවේකයක් කරගන්න. නැත්තම් ඒක ඇතුලෙන් ලෝකේ දකින්න. මොකද පින්වත්නි, මේ සංසාරේ පුරා වල්වැදිච්ච හිතක් අපිට තියෙන්නේ. කෙලෙසුම් වලට හුරු වෙච්ච හිතක් තියෙන්නේ. මේ හිත නික්ලේශී කරන්නත් ඒ ගාන්ටම හුරු වෙන්න ඕනේ. ඒකට කාලයක් ඕනේ. කොහෙදෝ වට වෙලාවක් මිනිස්සු බිසිනේ.